බලාපොරොත්තු වෙනවා සීත වොයිස් ඔෆ් ඒෂියා කම්පිටිෂන් එකේ ඉදිරියටම යන්න. ලොකු සතුටක් තියෙනවා මේ 48 දෙනා අතර තරඟ වදින ලැබීම ගැන. ඉතින් මම අද ගායනා කරන්නේ නන්දා මාලිනී මහත්මියගේ හස ගුගුරා ගීතය. සඳුනිගේ ගායනය ගැන මම මුලින්ම විමසනවා හේෂාන් ගමගේ මාත්මයාගෙන්. මගෙන් කවුරු රැවුවොත් ආසම වොයිස් එක මොකද්ද කියලා මම කියන්නේ ආචාර්ය නන්දා මාලිනියන්ගේ වොයිස් එක කියලා. එතකොට මගේ ගුරුතුමිය මාව ක්ෂේත්‍රයට ගෙනාවෙත් එයා. එතුමිය
දැන් මේ මේ ගීතය තෝරගත්තේ එක ගැන මගේ කිසි ප්‍රශ්නයක් නැහැ. හරිම ගීතයක් තෝරගෙන තියෙනවා. නමුත් මේ ගීතයේ ඇතුළේ තියෙන concept එකවා තේරුම් ගන්න නැහැ. අන්තිමටම මම චූටි උදාහරණයක් යනවා. අන්තිමට වා කියනවා නුඹට රිසිනම් යන්න යන්නමි කියලා. හැබැයි ඔයා ඒක කියන්නේ ඉතාමත්ම සන්තෝෂයෙන්. ඕවරෝල් ගත්තාම සින්දුව මම හැපි නැහැ. Thank you. Thank you sir. නළු අධිකාරී මහත්මිය. ඔයා කොයි විදිහට ඔය උතන ඉන්නවද කියන එක අපිට කියන්න අමාරුයි. කොහොම වුණත් ලොකු තරංගයක් තියෙනවා. ඒ තරංගය තුළ මේ ශ්‍රුති ගැටලුවක් තමයි. අපි බලමු අද දවසේ තරංගයත් එක්ක පුතා කොයි විදිහට කොයි තැන ඉඳීද කියලා. සුභ පතනවා. බොහොම ස්තුතියි මිස්. නිල් වර්ණකුල සූර්ය මහත්මයා. මට හිතෙනවා ඇත්තටම සඳුනි මීට වඩා ගොඩක් පරිස්සම් වෙන්න තිබුණා කියලා. පරිස්සම ගොඩක් මදි වුණා. මම දැන් ඒක ඇතුලේ මම කියන දේ ඔක්කොම ඔයාට තේරෙන්න ඇති මොනවද මම කියුවේ කියලා. සුභපත. ස්තුතියි සර්. සඳුනි සුභ පතනවා. අවසන් 24 දින අතරට යන්න ශක්තිය ලැබෙන්න කියලා.